මිනිස්සු විදිහට අපිට අපේ day to day life එක gadget එකක් use කරන්නේ නැතුව ගෙවා ගන්න බොහොම අමාරුයි. මොකද මේ gadgets අපේ day to day life එක ලේසියෙන් වගේම පහසුවෙන් ගෙවා ගන්න කාලය වගේම මුදල් හැමත් ගොඩක් ඉතුරු කරලා දෙනවා. ඉතින් අද මගේ target එක සාමාන්‍යයෙන් රුපියල් 2000ට අඩුවෙන් නැත්තම් ඒ ළඟින්ම තියෙන මම day to day life එකේ use කරන gadgets හතක් ගැන ඔයාලට කියන්න. ඒ වගේම මම මේ gadgets ටික ඔක්කොම ගත්තේ online හින්දා ඔයාලට ඒ gadget එකක් ගෙදරටම ගෙන්න ගන්න අවශ්‍ය නම් ඊට අදාළ links ටිකක් මම පල්ලෙහා දාලා තියනවා. සාමාන්‍යයෙන් අපි current එකට plug කරන device එකක් ගන්නකොට මේ જાතියේ එක එක plug stop එක කියන cables බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම තියෙනවා කියන්නේ සමහර වෙලාවට ඔයාලගේ ගෙදරත් එක එක තැන්වල එක එක જાතියේ plug bases එහෙම තියෙනවා ඇති. මේ බලන්නකෝ දැනට එහෙම plug bases જાති කීයක් ලෝකේ තියෙනවද කියලා. ඉතින් සමහර විට අපේ plug top එකට අදාළ plug base එක අපිට ඕන තර නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේක ගොඩක් දරුණු වෙන්නේ ඔයා සාමාන්‍යයෙන් travel කරන කෙනෙක් නම් ඔයා නවතින තැන්වල තියෙන plug base type එක දැක්කහම. ඉතින් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න මම use කරන gadget එක තමයි මේ travel universal socket එක. මේකේ built-in surge protector එකකුත් තියෙන නිසා accidentally එන high voltages වලනොත් අපේ device එකට තව අමතර protection එකක් ගන්න පුළුවන්. මේ travel universal socket එක මේ විදිහට අපිට අවශ්‍ය නම් 13 ampere UK plug base එකකට හරියන විදිහට හදාගන්න. නැත්තම් 5 ampere 2 pins නැත්තම් 3 pins plug base එකකට හරියන විදිහට හදාගන්න. එතකොට මෙහෙම UK නැත්තම් USA වල mainly use වෙන 2 pin flat plug base එකකට හරියන විදිහට හදාගන්න උනත් පුළුවන්. ඊට අමතරව මෙතන මේකේ USB charging ports එකකුත් තියෙන නිසා charge එකක් නැතිම වෙලාවක මේක use කරලා ඔයාගේ phone එක ආසන්න විදිහට watt 4ක වගේ speed එකකින් charge කරගන්නත් පුළුවන්. phone එක විතරක් නෙවෙයි USB පවා ගන්න ඕනම device එකක් operate කරන්නත් මේක අපිට use කරන්න පුළුවන්. ඉතින් මෙච්චර options සියන මේකේ ගාණ වෙන්නේ රුපියල් 2175ක් විතරයි. මෙතනදී මම තව පුංචි advice එකකුත් ඔයාලට දෙන්නම්. ඒක තමයි මේ විදිහේ socket එකක් ගන්නකොට අනිවාර්යෙන් හොඳ quality එකක් ගන්න අමතක කරන්න එපා. විශේෂයෙන් බලන්න මේක ඇතුළට පුංචි අයට ඇඟිලි දාගන්න හැම බැරි වෙන්න තියෙන මේ protector එක තියෙනවද කියලා. ඒ වගේම ඔයාලගේ ගෙවල් වල අර පරණ 15 ampere විදිහට ආව size එකෙන් ලොකු plug bases එහෙම තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් දැනට ලංකාවේ government එකෙන් ලංකාවේ ඇතුළේ use කරන්න පුළුවන් කියලා අනුමත කරලා තියෙන 13 ampere plug bases වලට මාරු කරගන්න. මේ nano wifi adapter එක ඇත්තටම මට මාර විදිහට super useful කියලා කියන්න පුළුවන්. මොකද මම editing වලට use කරන මගේ desktop එකේ built-in wifi නැති හින්දා video එකක් edit කරන වෙලාවට ඒක internet එකට connect කරගන්න මම හෙන දුකක් වින්දා. හැබැයි දැන් මේක මේ විදිහට මගේ editing PC එකේ USB එකට connect කරලා තියෙනකොට මේක built-in wifi විදිහටම සුපිරිටම වැඩ කරනවා. ඉතින් මේක 2.5 to 5 GHz කියන range එකේ 150 Mbps වෙනකන් speed එකකින් වැඩ කරනවා. ඉතින් ඔයාටත් built-in wifi නැති desktop එකක් නැත්නම් wifi වැඩ කරන්නේ නැති laptop එකක් තියෙනවා නම් මේක රුපියල් 1650ක් දීලා ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දවස්වල current එක කපනවා කියන්නේ ගොඩක් සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ වගේ වෙලාවක අපි Wi-Fi router එකක් වගේ use කරලා internet යනවා නම් වැටෙන්නේ ගොඩක් ලොකු අමාරුවක. මේකට මම හොයාගත්ත solution එක තමයි මේ පුංචි 12 volt to 5 volt DC cable එක. ඉතින් ඔයාලගේ ගෙදර current එක එහෙම නැති වෙලාවට මේ cable එක ඔයාගේ laptop එකට නැත්නම් power bank එකට set කරගත්තා නම් තවදුරටත් current එක නැති වෙලාවට internet surfing කරන එක ගැන worry වෙන්න දෙයක් නැහැ. හැබැයි අනිවාර්යෙන් මේ වගේ කේබල් එකක් ඔයා සිලෙක්ට් කරගනිද්දී වග කිය යුතු තැනකින් හොඳ ක්වොලිටි කේබල් එකක් ගන්න. මොකද මම මේ කේබල් එක ගන්න කලින් ගත්ත කේබල් එක වැඩ කරද්දී ඒකට පුළුවන් කමක් තිබුණේ නැහැ මගේ රවුටර් එක ස්ටේබල් තියාගන්න. ඉතින් මට මේ සුපර් යූස්ෆුල් වුණ එතකොට දැන්නම සුපර් යූස්ෆුල් වෙන මේ කේබල් එක මම ගත්තේ රුපියල් 1400කට. සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ එකම වීඩියෝ අවුට්පුට් එක මොනිටර්ස් දෙක තුනක එකම වෙලාවේ එකම ඩිවයිස් එකක් යූස් කරලා ස්ට්‍රීම් කරගන්න ඕන වෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ ගෙදර තියෙන සැටලයිට් ටීවී කනෙක්ෂන් එකේ අවුට්පුට් එක ඔයාට එකම වෙලාවේ ටීවීස් දෙකකට ස්ට්‍රීම් කරගන්න ඕන වුණා කියලා. නැත්නම් මොකක් හරි ෆන්ක්ෂන් එකකදී ඔයාගේ මැෂින් එකේ අවුට්පුට් එක ටීවීස් මොනිටර්ස් නැත්නම් ප්‍රොජෙක්ටර්ස් දෙක තුනක ස්ට්‍රීම් කරගන්න ඕන වෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට යූස් කරන්න පුළුවන් සුපිරි ගැජට් එකක් තමයි මේ HDMI ස්පිටර් එක. ඉතින් මේක මේකට හම්බෙන charge එකෙන් current එකට connect කළා. ඔයාට අවශ්‍ය output එක මේ පැත්තෙන් දුන්නා නම් ඒකේ අනිත් පැත්තෙන් තවත් devices 4ක් වෙනකන් same output එක 180p වෙනකන් quality එකකින් ඔයාට stream කරගන්න පුළුවන්.
ඉතින් මේක ටීවීස් දෙකක් හරි නැත්නම් ඊට වැඩි ගාණක් තියෙන ගෙදරකට ඒ වගේම ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන කෙනෙක්ට සුපිරි යූස්ෆුල් ගැජට් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ එක ඉන්පුට් එකක් වගේම අවුට්පුට්ස් හතරක් තියෙන HDMI ස්ප්ලිට් එකේ ගාණ වෙන්නේ රුපියල් 3650. සාමාන්‍ය ලැප්ටොප් එකක් යූස් කරන කෙනෙක්ට අපි රෙකමන්ඩ් කරන දෙයක් තමයි ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් යූස් කරන්න කියන එක. මොකද උස ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් අපි යූස් කරනවා නම් ඒක අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරගෙන අපිට ෆිසිකල් ස්ට්‍රෙස් එකක් වගේම පේන් එකක් එන්නේ නැති විදිහට වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම අපි මොනවා හරි දෙයක් ටයිප් කරනකොට එහෙමත් ගොඩක් ලේසියෙන් ඒ වැඩේ කරගන්නත් පුළුවන්. තව මෙහෙම ස්ටෑන්ඩ් එකක් යූස් කරනවා නම් හොඳ එයා ෆ්ලෝ එකක් අපේ ලැප්ටොප් එක ඇතුළට දීලා ඒක කූල් කරගන්නත් අපිට පුළුවන්. ඒ වගේම මේක නිසා අපේ ටේබල් එකේ තව වර්කින් ස්පේස් එක වැඩි කරගන්නත් පුළුවන්. ওই දේවල් ටිකත් ඔළුව තියාගෙන මම තෝරගත්ත ලැප්ටොප් ස්ටෑන්ඩ් එක තමයි මේ. ඉතින් මේකම මම තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මේක මේ විදියට ෆෝල් කරලා මගේ බෑග් එකේ ලැප්ටොප් එකත් එක්කම දාගෙන එහා මෙහා අරගෙන යන්න පුළුවන් එක. එහෙම දාගෙන යන්න අවශ්‍ය වෙන පුංචි බෑග් එකකුත් මේකත් එක්ක ඔයාලට හම්බ වෙනවා. එතකොට ඇලුමිනියම් වලින් මේක හදලා තියෙන නිසා මේක ගොඩක් බරෙන් අඩුයි වගේම ගොඩක් ශක්තිමත්. ඒ වගේම ඩියුරබිලිටි එකනුත් ගොඩක්ම ගොඩක් හොඳයි. තව දෙයක් මේකේ මේ විදිහට අපිට අවශ්‍ය ගානට උස ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන වෙනම ලෙවල්ස් 6කුත් තියෙනවා. තව අපේ ලැප්ටොප් එකට සීරීමක්වත් වෙන්නේ නැති වෙන්න මේ විදිහට ලැප් එක මේ ස්ටෑන්ඩ් එකත් එක්ක ටච් වෙන තැන් වල රබර් ප්‍රොටෙක්ෂන් එකකුත් දීලා තියෙනවා. ඉතින් මම මේක ගෙන්න ගත්තේ රුපියල් 2650කට. ඉතින් මේකේ ක්වොලිටි එකයි මේකෙන් මම ගන්න ප්‍රොවිෂන් ටිකයි දිහා බලනකොට මේක ඇත්තටම හොඳ ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. අපි අපේ වර්කින් ටේබල් එක ලස්සන තියාගන්න ගොඩක් ආසයිනේ. හැබැයි වර්කින් ටේබල් එකේ හැමතැනම මේ වගේ කේබල්ස් එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඒක අපේ ටේබල් එකේ ලස්සන නැති වෙන්න හේතුවක් වගේම සාමාන්‍යයෙන් අපි එක දෙකට හිත යොමු කරලා වැඩ කරන වෙලාවක ඒක ලොකු කරදරයක්. ඉතින් පුළුවන් තරම් අපේ වර්කින් ටේබල් එකෙන් මේ වගේ කේබල්ස් අයින් කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් ඒක ඔළුවේ තියාගෙන මම ගෙනගත ගැජට් එකක් තමයි මේ වයර්ලස් මවුස් එක. මම මේ Habit MS951GT කියන වයර්ලස් මවුස් එකම තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මේකේ මේ ලස්සන ඩිසයින් එක වගේම මේකේ මෙතන මේ තියෙන ඇඩිෂනල් බටන්ස් දෙක. මොකද මම මේ බටන්ස් දෙක X mouse control button කියන ඇප් එක දාගෙන ඒ දෙකට මට ඕන කමාන්ඩ්ස් දාගෙන කස්ටමයිස් කරගෙන ඉන්න හින්දා දැන් මගේ ටේබල් එක ලස්සන වෙලා තියෙනවා වගේම මට මගේ වැඩත් කලින්ට වඩා ටිකක් ලේසියෙන් කරගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඉතින් මේ මවුස් එක මම ගෙන්න ගත්තේ රුපියල් 2190කට. ඇත්තටම ගොඩක් හොඳ ඩීල් එකක්. මේ සුපර් යූස්ෆුල් ගැජට් එක. ඒ කියන්නේ මේ හොට්මේල් ගන්න එක නම් අනිවාර්යෙන් ගෙදරක තියාගන්න ඕන එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් කාපෙන්ටර් කෙනෙක්ගේ, ඒ කියන්නේ වඩු වැඩ කරන මහත්මයෙක්ගේ හොඳම යාළුවෙක් කිව්වත් වැරදි නැහැ. ඒ වගේම ඔයාලගේ ගෙදරත් මේ ප්‍රොඩක්ට් එක තියෙනවා නම් මෙයා අනිවාර්යෙන් ඔයාගෙත් හොඳ යාළුවෙක් වෙනවා ෂුව. මොකද ආයිත් මේ වගේ පුංචි පුංචි රිපෙයාර්ස් කරන්න දස අතේ කල්පනා කරන්න ඕනේ නැති නිසා. ඒ වගේම මේ වගේ ඔයාලා කරන පොඩි පොඩි ඩෙකරේෂන් වැඩවලදී වුණත් අර අපි යූස් කරන සාම්ප්‍රදායික ග්ලූ එකක් යූස් කරන්නේ නැතිව මේ වගේ හොට්මේල් ගන් එකකින් මේ වැඩේ කරගන්නවා නම් හරිම ලස්සනට පිරිසිදුව වැඩේ ඉක්මනින්ම කරගන්න පුළුවන් වේවි. සාමාන්‍යයෙන් ෂොප්ස් වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ 25 වොට් ග්ලූ ගන් එකනේ. හැබැයි මේ 60 වොට් ග්ලූ ගන් එක ඊට වඩා ක්වොලිටි හොඳ ඩියුරබල් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මම මේක ගත්තේ රුපියල් 1250කට. හැබැයි මේක දැනටමත් මට ඒ ගානට වඩා ගොඩක් සල්ලි ඉතුරු කරලා දීලා තියෙනවා. ඉතින් මම මේ කතා කරපු ඕනම ගැජට් එකක් ගැන ඔයත් ඉන්ට්‍රස්ට් නම් කරන්න තියෙන්නේ පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන AA ප්‍රොඩක්ට්ස් වලට අදාළ ලින්ක්ස් වලට ගිහින් ඒවා ඔයාගෙම ගෙදරට ගෙන්න ගන්න එක. එහෙම ඕඩර් කරද්දී අමතක නොකර අයිලංකා කියන කූපන් කෝඩ් එක ඇඩ් කරොත් අර මම කලින් කියපු ගණන් වලටත් වඩා 100%ක් අඩුවේ මේ ප්‍රොඩක්ට්ස් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් යූස්ෆුල් වීඩියෝස් බලන්න ඔයා කැමති නම් දැන්ම අපිව subscribe කරලා bell notification on කරගන්න.